YouTube channel එකත් එක්කයි ඔබ දෙකතු වෙන්නේ. අපි අද දිනේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සුවිශේෂී පුද්ගලෙක් එක්ක කතා බහ කරන්නට සූදානම් වෙනවා. දැක ගම ඔයගොල්ලෝ අඳුරගනී ගයන් සේනනායක ගයන් අයබෝවන්. අයබෝවන් රඟනායක කොහමද? කොහමද කාලෙකට පස්සේ අපි හම්බුනේ? අනිවාර්යයෙන්. මොකද මේ දවස්වල තොරතුරු? විශේෂයෙන්ම පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරයට මම ගියා ඔස්ට්‍රේලියාවට. නමුත් අවාසනාවකට T20 තරඟ තුනම ලංකා කන්න පරාජයටපත් වුණා. දැන් දෙසැම්බර් මාසේ පකිස්තානෙත් එක්ක ටෙස්ට් තරඟ දෙකක් පකිස්තානෙත් තියෙනවා. ඉතින් ලංකා කණ්ඩායම දිගන්නන්න පකිස්තානට ගිහිල්ලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ගයන් ඔයා ආරක්ෂාව නිසා වෙන ජේෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් පකිස්තානු එක් දින තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ඔයා ගියෙත් නැහැ. ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා ඔයා ගියේ නැත්තේ ඇයි කියලා. ඇයි ආරක්ෂාව නිසාද ගියේ නැත්තේ? මොකද්ද? නෑ, විශේෂයෙන්ම අපේ මගේ අම්මයි අපේ ආයතනයේ අපේ නජිබ් මහත්මයා ගොඩක් කැමතුන් නැහැ. මොකද මොනවාරි ප්‍රශ්නයක් වුණොත් ඔවුන්ට ඒක බලපාන නිසා ඔවුන්ගානේ මේ සංචාරය යන්න එපා. ඉදිරි ඕන සංචාරයක් යන්න නැහැ. ගොඩක් ඉඳලා බලලා යන්න කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ දැන් ටෙස්ට් තරඟ දෙක සඳහා පාකිස්තාන තරඟාලයට ඔබ එකතු වෙනවා. ඔය එකතු වෙන තැන බලාපොරොත්තු වෙමින් ඉන්නේ පාකිස්තානයේ කරච්චි වලයි රාවල්පින්ඩි වලයි තමයි තරඟ දෙක පැවැත්වෙන්නේ. හරි, අපි කතා බහ කළොත් ඔයාගේ ආරම්භය ගැන ගයන් සේනනායක කියන චරිතය මම හිතන්නේ මේ ක්‍රිකට් තරඟ මුලින්ම මේ ක්‍රිකට් තරඟ නරඹන්නනේ ක්‍රිකට් වලට පිස්සුවෙන් කොයි වගේ කාලෙද? වසර 2000 වගේ? ඔව්, විසන් 2000 වගේ තමයි අපි ක්‍රීඩාංගණයට ගිහිල්ලා ලංකා කණ්ඩායම සහභාගී වෙන තරඟ බැලුවේ. අපි ක්‍රීඩකයන් පුහුණු වෙන අවස්ථාවලත් ක්‍රීඩකයන් තුන් දින තරඟ ඒ වගේම ධර්මයේ පාල ක්‍රීඩකයන් සංවර්ධිත කණ්ඩායම් ක්‍රීඩකයන් ක්ලබ් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්දි පවා අපි හැම තරඟයක් බලන්න ක්‍රීඩාංගණයට ගියා. ඉතින් එදා ඔයා ඔය ක්‍රිකට් ක්‍රීඩාංගණ වලට ගිහිල්ලා තරඟ නරඹනකොට හිතුවද කවදා හරි මේ අද ඉන්න තත්වයට එන්න පුළුවන් වෙයි කියලා? ඔව්, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයක් තිබ්බා. නමුත් මම ව්‍යාපාරිකෙක් වෙලා හරි විදේශ රටවල වලට ගිහිල්ලා තරඟ බලන්න තමයි බලාපොරොත්තු තිබ්බේ. නමුත් දෛවයක වෙනස් වෙලා මම ක්‍රිකට් නිත්‍ය දිරිගන්වන්නෙක් වුණා ලංකා කණ්ඩායමේ. අංකල් පර්සීට පස්සේ විශේෂයෙන්ම තරඟ බලන්න සිළුම තරඟ බලන්න ගියා. ඒ වගේ මට අනුග්‍රහය භවතෙක් ඩීන් බ්‍රදර්ස් ආයතනයෙන් අනුග්‍රහයද කරනවා නජිබ් දීන් මහත්මයා බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදිහට. ඉතින් මට සන්තෝෂයි. ඉතින් ලෝකයේ සියලුම රටවල් වලට ගිහිල්ලා ලංකා කණ්ඩායම දිරිගන්වන්න ලැබීම ගැන. ගයන් දැන් ඔයා 2000 වගේ පටන් ගන්නකොට මට මතකයි මමත් ඒ කාලේ තමයි වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ. අපි දෙන්න බොහොම ඉතාම ළඟින් ඇසුරු කරනවා ඒ කාලේ ඉඳලම ක්‍රීඩාංගණ වලට යනවා තරඟ නරඹනවා. ඔබව එදා සිටම මම දන්න දෙයක් තමයි ඔබ සුවපහසු ජීවිතයක් නෙමෙයි ගත කළේ ආරම්භයේදී. නමුත් ඔබ ඉතාමත්ම විශ්වාසයෙන් අදිෂ්ඨානයෙන් ආපු ගමනක් මේ තියෙන්නේ. අද වෙනකොට ඔබ ඒ සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ? ඔව්, විශේෂයෙන්ම අපි මුලදී අපේ අතේ සල්ලි වලින් තමයි තරඟ බලන්න ගියේ. ගිහිල්ලා අපි ක්‍රීඩකයන් එක්කත් ක්‍රිකට් පාලක මාලේ නිලධාරීන් අපේ යාළුවොත් එක්ක අපි සුවදව හිටියා. ඔවුන් අපිට ගොඩක් උදව් කළා දෙනවා. මැච් ටිකට් දීලා තියෙනවා. අපිට ආහාර පාන පවා දීලා තියෙනවා. ක්‍රීඩකයන් පවා අපිට ජේෂ්ඨ ක්‍රීඩකයන් හසන් අයියලා මහනාම අයියලා මුරලිදරන් අර්ජුන අරවින්ද වැනි ක්‍රීඩකයන් ගොඩක් අපිට උදව් කළා දෙනවා. මහයලලා තරඟ බලන්න යනකොට ටිකට් පවා දීලා අපිට ඔවුන්ගේ ටී-ෂර්ට් පවා දීලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. අපි හැමෝගෙම උදව් ලබාගෙන හිත දිනාගෙන තමයි මේ ගමන මෙච්චර දුරට කිසිදු දැන් කිසි දෙයක් අනවශ්‍ය දෙයක් අහන්න නැතුව අපි හොඳ තත්ත්වයේ ඉන්නේ. අවුරුදු 20ක් විතර දැන් ඔයා මේ ක්ෂේත්‍රයේ ඉන්නවා කියන්නේ ඉතාමත්ම දැන් වෘත්තීය මට්ටමටම ඇවිල්ලා තියෙනවා. ඔබගේ වෘත්තියත් මේ ක්‍රිකට් දිරිගැන්වීම හා සම්බන්ධයි. ඔව්, විශේෂයෙන්ම මම ඩීන් බර්සායි දැන් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්. මම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ නිසා තමයි මේ රැකියාව කරන්නේ. මම මැච් තියෙන දාට විදේශ රටවල වල ගිහලා ලංකා කණ්ඩායම දිරිගන්නවා. ලංකාවේදී මැච් නැත්තම් මම වැඩ කරන්නේ නැනවා. විශේෂයෙන්ම මම තරගාවලියකට ගියේ නැත්තම් මට ආදරය කරන ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් ආන්නේ ඇයි වා මේ සංචාරයට ගියේ නැද්ද, ඇයි මැච් බැලුවේ නැත්ද කියලා ගොඩක් කට්ටිය මගෙන් අහනවා. ඉතින් ඒක ගැන මුලින්ම ගියේ ජාත්‍යන්තර තරඟාවලිය මොකද්ද? විශේෂයෙන්ම ලංකාවේදී මුලින්ම එංගලන්ත සංචාරය, දකුණු අපේ සංචාරය බලලා තියෙනවා. කුඩා කාලයේදී ඔස්ට්‍රේලියා සංචාරය බලලා තියෙනවා. ඒ වගේම පිටරටට ගියේ බංග්ලාදේශ සංචාරයේ 96 දී මමයි නිලාමුයි දෙන්නම ඉතා දුෂ්කර සංචාරයක්. මම අහලා තියෙනවා ඉන්දියාවට ගිහිල්ලා බොහොම අමාරුවෙන් ගිය කියලා. පොඩ්ඩක් ඒ ගමන කියමු. ඔව්, විශේෂයෙන් මේ දවස්වල අපිට මුදල් තිබ්බේ නැහැ. අපිට උදව් කර ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ජයන්ත ප්‍රසාද් මහත්තයා, ඒ වගේම රොෂාන් අයියලා, මහේල මුරලිදරන්, චම්පක රාමනායක වැනි ක්‍රීඩකයන්, තව තව අපි හිතවත් යාළුවෝන්, ඒ මුදල් වලින් අපි දෙන්නා ටිකට් ගන්න සල්ලි තිබ්බ නැති නිසා අපි දෙන්නා ඉන්දියාවට ගියා. ෆ්ලයිට් එක චෙන්නයිල පැය 32ක් කල්කටා වලට ගියා කෝච්චියේ. එතනින් ආයෙත් පැය 12ක් බංග්ලාදේශේ ඩකා වලට ගියා. එතනත් ඉන්න තව පැය 8ක් ඊළඟ තරඟේ තියෙන චිටගොන් වලට ගියා. ඒක ඉතාමත් දුෂ්කර ගමනක්. ඒදී බංග්ලාදේශ ක්‍රීඩකයන් මොහමඩ් රෆික්, කලින් මසූද්, මොහමඩ් අෂ්රපෝල් වැනි හිටපු ක්‍රීඩකයන් පවා අපිට ගොඩක් බංග්ලාදේශ වල උදව් කරන එක ගැන ඉතාමත් අත්දැකීම් සංචාරක තමයි ඒ ජීවිතේ මමයි නිලාමුයි ලබා ගත්තේ. ඊට පස්සේ මේ වෙනකොට
ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම ඉන්දිය ප්‍රේක්ෂකයෝවත් ගොඩක් ලං වෙලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඉන්දිය ක්‍රීඩකයෝ කවුද වැඩිපුරමවත් එක්ක හිතවත්? කොහොමද ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමත් එක්ක ඔය තරම් ලෙංගතුකමක් ඇති වුනේ? ඔව්, විශේෂයෙන්ම 2001 පස්සේ ලංකාවට වැඩිපුරම ඉන්දියා කණ්ඩායම ක්‍රීඩකයන් සංචාරවලට ආවා. ඒතර අපි යමු තරඟ වලට බලන්න ගියා. බලන්න ගිහලා අපිට ඉන්දියන් චිත්‍රපට බලලා ඉන්දියන් වචන කීපයක් අපිට පුළුවන්. ඉතින් ඒගොල්ලොත් එක්ක අපි විහිළු තාලු කරද්දී, මැච් වල චියර් කරද්දී ඉන්දියන් ක්‍රීඩකයන් අපිත් එක්ක ලං වුණා. අපි නම් කියලා කතා කරන්න ගත්තා. විශේෂයෙන්ම සචින් තෙන්ඩුල්කර්, රාහුල් ද්‍රාවිඩ්ලා, ගංගුලිලා, කලින් හිටිය හර්බජන් සිංහලා, ඊට පස්සේ රොහිත් ශර්මලා, විරාට් කොහ්ලිලා වැනි ක්‍රීඩකයන්, නවකතම ක්‍රීඩකයන් පවා අපිත් එක්ක ඉතාමත් හොඳ යාළු පාණ්ඩ්‍යා, KL රාහුල් වැනි ක්‍රීඩකයන් පවා. ඉතින් ඒ වගේම ප්‍රේක්ෂකෙනුත් ඉන්දියාවේ ඉන්දියා සචින් ෆෑන් ගෞතම සුදීර් පවා මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඒ අතරින් තමයි ඉන්දියන් ප්‍රේක්ෂකයන්ට අපි දෙන චියර් එක, අපි උන්ව සන්තෝෂෙන් ඉන්න විදිහට ඉන්දියාවේ චියර් කරන වචන කිව්වාම ඒගොල්ලෝ අපිට ගොඩක් යාළුවුනා. ඒක නිසා තමයි ඔවුන් අපිට ආදරය කරන්නේ. විරාට් කොහ්ලිව ඔයා හම්බ වෙන්නේ කොයි කාලෙද මුලින්ම? නෑ, විරාට් කොහ්ලි 2007 දී ලංකාවට එනවා 19 පාර ක්‍රීඩක ලෙස. ඒ කාලෙදි මම විරාට් කොහ්ලිත් එක්ක කතා කරලා තියෙනවා. ඒ එතකොට 2008 දී ඔව් ලංකා කණ්ඩායමට සංචාරයකට ප්‍රථම වතාවට 19 පාර ලොකු ස්ථාන දිනාගෙන කැප්ටන් විදියට එක් දින තරගයකට දඹුල්ලේ දිනනවා. එතකොට ඒ දවස්වල හිට ජේෂ්ඨ ක්‍රීඩකයන් මාත් එක්ක හොඳට යාළුයි. මොකද රාහුල් ද්‍රාවිඩ් ටෙස්ට් තරගවලින් පස්සේ මහින්ද සිං ධෝනි, රෝහිත් ශර්මලා, ඊශාන් ශර්මලා හිටපු ක්‍රීඩකයන් මාත් එක්ක හිටවත් ජේෂ්ඨ ක්‍රීඩකයන් හර්බජන් සිං පවා ඒ මාර්ගෙන් ඒ ක්‍රීඩකයන් කතා කරද්දි තමයි විරාට් කොහ්ලිත් මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා මාව ඊට පස්සේදී ඉන්දියාවේදී ඒ වගේම බංග්ලාදේශ වලදී IPL වලින් දැක්කට පස්සේ මාත් එක්ක තියෙන හිතවත්කම විරාට් කොහ්ලි ගොඩක් වැඩි වුණා. දැන් ගන්න විරාට් කොහ්ලිගේ විවාහ උත්සවය ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකුටවත් ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබට ශ්‍රී ලංකාවේ එකම පුද්ගලයා ආරාධනාව ලැබෙන ඔහුගේ විවාහයට සම්බන්ධ වෙන්න. මොකද්ද මේ ගැන හිතෙන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම විරාට් කොහ්ලි ලංකාවට සංචාරයක් ආවොත් ඔහුත් මට සීවටනයක් මනහර දෙනවා. මමත් ඔහුට සීවටනයක් මනහර දෙනවා. ඒ වගේම ඔහු මට රෙස්ටුරන්ට් වල පවා කෑම කන්න මටයි නිලාමටයි ආරාධනා කරනවා. විශේෂයෙන්ම ඒ සංචාරයේදී අපි යනවා ටෙස්ට් තරඟ තුනකට විරාට් කොහ්ලිගේ විවාහයට කලින්. ඒ ටෙස්ට් තරඟ තුනදී අපි තරඟ එකක් පරාජයටපත් වෙනවා, දෙකක් ජයපරදෙන් තොරව නිමා වෙනවා. ටෙස්ට් තරඟ පස්සේ විරාට් කොහ්ලි ඉතාලිය යන බව මට කියලා ඌ වෙඩින් එක තියෙනවා. මට කියනවා ගයන්නවා දෙසැම්බර් 26 වෙනකන් ඉන්දියාවේ ඉන්නවද? ඉන්නවනම් අනිවාර්යෙන් මගේ වෙඩින් එකට වා ඉන්න ඕනේ. වා යන්න එපා. මම වාට අවශ්‍ය ඕනම දෙයක් කරන්නම්. ඉන්දියන් කණ්ඩායම වෙඩින් එකට සහභාගී වෙනවා. ඕගොල්ලොත් මගේ වෙඩින් රිසෙප්ෂන් එකට ඉන්දියන් ටීම් එකත් එක්ක එන්න ගයන් කියලා මට ඔව් ජංගම දොරකඩෙන් කෝල් කරලා ඒ වගේ මැසේජ් කරලා කියනවා. ඒක තමයි මට ඔහුගෙන් ලැබෙන ආරාධනාව ඔහුගේ උත්සව වෙඩින් එකට. එතකොට මට දැනගන්න හම්බුණා IPL තරඟාවලිය හරහා ඔයා ෂාරුක් ඛාන් කියන ඉන්දියාවේ දැවැන්ත බොලිවුඩ් සුපිරි තරුවත් එක්කත් හිතවත්කමක් ඇති කරගත්තා කියලා. ෂාරුක් ඛාන්ගේ හිතවත්කම කොහොමද ඇති වුනේ? ඔව්, විශේෂයෙන්ම ෂාරුක් ඛාන්ගේ හිතවත් එක්ක මාව අඳුළු දුන්න ඔහුට 2010 IPL සංචාරයේදී ඕකව ඔහුත් එක්ක දිගටම සංචාරය කරන්න සපෝට් කරන්න කියලා කොල්කටා කණ්ඩායමට. කොල්කටා කණ්ඩායම. නමුත් ඒ දවස්වල මම අපේ ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා මහේල ජයවර්ධන, සංකක්කාර, කිස්ටියන් පංජාබ් පිළ නියෝජනය කරේ. ඉතින් මම අපේ ජේෂ්ඨ ක්‍රීඩකයන් හැම කණ්ඩායම් වෙන්න මට ඒකින්න දිගටම සපෝට් කරන්න බෑ. ඔය කණ්ඩායම ඉන්නේ ලංකා වැන්ජලෝ මැතුයි අජන්ත මෙන්ඩිසු විතරයි. මම නිකන් ඇවිල්ලා මැචස් බලන්නම් කියලා. හසල් කරන හොඳයි, අනිවාර්යෙන් ඕනෙලාක මට වගේ සපෝට් එක අවශ්‍යයි කියලා ඌ මාත් ගොඩක් හිතවත් වෙනවා. එදා ශාරුක් ඛාන් මාව හිතවත් මාත් එක්ක. මම හිතන්නේ මේ මෑතකදී ශාරුක් ඛාන් හම්බුණානේ. ඔව්, විශේෂයෙන්ම විරාට් කොහ්ලිගේ වෙඩින් රිසෙප්ෂන් එකේදී මුම්බයි වලදී ශාරුක් ඛාන් හම්බෙනවා. මාව දැක්කම සන්තෝසයි. මට කිව්වා සන්තෝසයි මෙතනදී වා හම්බෙීම කියලා. මම ක්‍රිකට් මගේ ක්‍රිකට් සපෝට් ජීවිතයත් යමු සුප් ඇතුවා හොඳට කරන් යන්න කියලා. එතකොට ගයන්වා දැන් ඉන්දියාවේ ක්‍රීඩකයන්ට, ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ට ඔයා කැමති, ඒගොල්ලෝ ඔයාට කැමති, ඔයා හින්දි සිනමාවට එහෙම කැමැත්තක් තියෙනවද? ඔව්, විශේෂයෙන්ම විවේක තියෙන වෙලාවට වෙනදනම් බැලුවා හින්දි චිත්‍රපට. දැන් නමුත් මේ මෑත කාලේ නම් හොඳ චිත්‍රපටයක් බැලුවේ නැහැ. අන්තිමට මට විරාට් කොහ්ලිගේ වෙඩින් එකේදී කැටරිනා කයිෆ් හම්බුණා. ඊට කලින් දවසේ හොඳ චිත්‍රපටයක් කැටරිනා කයිෆ් සල්මන් ඛානෝයි රිලීස් වුණා. මම හිතන්නේ ටයිගර්. ඉතින් මම සන්තෝසයි. ඊට කලින් දවසේ බැලලා මම කැටරිනා කයිෆ් මට හම්බෙලා කතා කරද්දි මට ඇය 2010 දී IPL පාටි එකේදී හම්බ වෙනවා. මං එයාට කිව්වා ආයිත් දැක්ක එක සන්තෝසයි, ඔයාගේ ෆිල්ම් එකකුත් මං එක්සඩේ බැලුවා කිව්වාම එයාට සන්තෝසයි. එයාත් මට මාව මතකයි එයාට මැච් එකේදී IPL පාටි එකේදී හම්බුන නිසා. කවුද කැමතිම නළුවා? ඔව්, මම ගොඩක්ම ශාරුක් ඛාන්, අක්ෂය කුමාරයන් නළුවන්ට කැමති. නිලිය?
නිලිය දැන් අපේ මගේ හිතවතාගේ බිරිඳ අනුෂ්කා ශර්මා එයාට දැන් කැමති. හරි, ලංකාවේ ගතත් ඔයා සිනමාවත් එක්ක සිනමා බලනවද, චිත්‍රපටි බලනවද? ඔව්, විශේෂයෙන්ම මෑත කාලේ සිනමා වල බලලා නැහැ. නමුත් මම කමලන්ද රාජි, මහේන්ද්‍ර පෙර ඒ නළුවන්ට ගොඩක් කැමති. හරි, දැන් ගයන් මේ දවස්වල රටේ තියෙන රත්ත්වයත් එක්ක වාතාවරණයත් එක්ක දේශපාලනය ගැන ඔයාගේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔයා ඒ ගැන උනන්දුවක් නැද්ද, නැත්නම් මොකක් හරි මතයක් තියෙනවද? නෑ, මම විශේෂයෙන්ම රටට හොඳ දේශපාලනයක් අවශ්‍යයි. රට දියුණු කරන්න අනාගත પરම්පරාව, අනාගතේ ලංකාව ඉදිරි ඉපදෙන දරුවන්ට පවා ජීවත් වෙන හොඳ රටක් අවශ්‍යයි. අපේ රට ලෝකයේ හැමතැනම ගියත් ශ්‍රී ලංකාවෙන් කිව්වම පිළිගන්නේ මිනිස්සුන්ට උදව් කරන, අන්යන්ට උදව් කරන, හොරකම් කරන්නේ නැති සාමාන්‍ය මිනිස්සෙක් විදේශිකෙන් පවා ලංකාවකම හරි ආදරේ කියන්නේ. ඕගොල්ලෝගේ පීපල්ස්ලා හරි ලස්සනයි, රට ලස්සනයි, අපි විශේෂ කරලා ලස්සනයි. ඉතින් මේ රට ලස්සන කරන්න හොඳ දේශපාලනඥයෙකුට ආසයි. නමුත් මම වක්‍රාකාරයෙන් මට හැමෝම උදව් කරන හැම දේශපාලනඥයෙක්ම හම්බෙනවා, හැම මඳුරනේ. ඒක නිසා මට ප්‍රසිද්ධිය දේශපාලනයක් කරන්න බෑ. මගේ මතය ඡන්දය දාලා ප්‍රකාශ කරන්න විතරයි මට තියෙන්නේ. ඉතින් අපේ රටට හොඳ නායකයෙක් අවශ්‍යයි. දැන් ඔයා ගයන් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක අවුරුදු 20ක් විතර බොහෝම ළඟින් ඉන්න කෙනෙක් නිසා දන්නවා ඇති, ඇයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ තරම් දේශපාලනය ගෑවිලා තියෙන්නේ? ඒක හොඳයිද නරකයිද? විශේෂයෙන් මේකනම් නරකයි. විශේෂයෙන්ම ආසියාවේ රටවල් වල පවා විතරයි ඒ දේ තියෙන කියලා මම පෞද්ගලික හිතනවා. විදේශ රටවල් අනිත් රටවල් වල අගමැතිතුමාවත් ඇමතිවරුන්වත් කවදාකවත් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙයා තෝරන්න මගේ හිතවත් කියලා තෝරන්නේ නැහැ. නමුත් ලංකාවේ දේ වෙනවා කියලා මට පෞද්ගල සංචාර වලද ක්‍රීඩකයන් තෝරද්දි දැකලා තියෙනවා. ඉතින් ඒ දේ අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම දේශපාලනයයි ක්‍රීඩාව එකට කරන්නේ නැතුව ක්‍රීඩාවට ක්‍රීඩාව කරන්න ඕනේ, අවශ්‍ය පාලනය විතරක් දෙන්න ඕනේ. තේරුම් කමිටුවට ඇඟිලි ගසන්න නරකයි දේශපාලනඥයන් කියලා තමයි මම ඉල්ලන්නේ. ඔව්, එතකොට දැන් මේ වෙනකොට මම හිතන්නේ 50ක් පවා සම්මත වෙලා තියෙනවා මේ මුදලට තරඟ පාවා දීමට එරෙහිව. මේවත් ලංකාවේ නම් වැඩි සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආසියානු කලාපයේ සෑහෙන සිද්ධ වෙනවා. සමස්තයක් හැටියට අපි දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කළොත් පාකිස්තානු තරඟාවලියේදී ශ්‍රී ලංකාව 20යි 20 තරඟාවලියට සහභාගී වෙන්නේ 8 වෙනි ස්ථානයේ සිටින කණ්ඩායම හැටියට. පාකිස්තානයේ එක. හැබැයි ශ්‍රී ලංකාව සමත් වෙනවා 3.0ක් ලෙස පාකිස්තානු තරඟාවලියේ ජයග්‍රහණය කරන්න නවක නායකයෙක් එක්ක. හැබැයි ඊට පස්සේ එන ඕස්ට්‍රේලියානු තරඟාවලියේදී 3.0ක් පරදිනවා. මොකද්ද මේකට හේතුව? ඔව්, විශේෂයෙන්ම පාකිස්තානයේ අපි ක්‍රීඩා කරා. විශේෂයෙන් පාකිස්තාන කණ්ඩායම සමඟ ක්‍රීඩා කරා. අපි එක තරඟාවලිය 2.0ෙන් පරාජිත වුණා. නව ක්‍රීඩකයන්, නව නායකයා T20 සංචාරය ඉතාම හොඳින් ජයග්‍රහණය කරා. විශේෂයෙන්ම පාකිස්තානයේ සංචාරය නම් ඕස්ට්‍රේලියාවට ගියාම ඕස්ට්‍රේලියාවේදී වෙනද අපේ ක්‍රීඩකයන් ලැබෙන්නේ ඇඩිලේඩ්, සිඩ්නි වැනි ක්‍රීඩාංගවල තරඟ කරලා තමයි ඇඩිලේඩ් ගබා වලට යන්නේ. නමුත් මේ පාර එකපාරටම අපිට දුන්නේ බවුන්ස් ටිකට් එකක් කියලා තමයි. පෞද්ගලිකව තනතිරුව වේගවත් වැඩි. වේගවත් වෙන ඇඩිලේඩ් වලයි ගබා වලයි වේගවත්ම තනතිරු පොත් වලට පස්සේ ඕස්ට්‍රේලියාව තියෙන. ඉතින් ඒක නිසා අපේ ක්‍රීඩකයන් විශේෂයෙන්ම එදා ආසිය වාසිය මම පෞද්ගලිකව කිව්වා අපේ කණ්ඩායම පන්දුර පාර දෙය එදායි 3232ක් ගත්තට පස්සේ නව ක්‍රීඩකයන්ගේ මොරල් එක ගොඩක් එළියට ගියා. මම හිතන්නේ ඔබ කිව්ව කාරණාව තමයි මේ කාසිය වාසිය ජයග්‍රහණය කරලා පන්දුර පහර නොදීම තමයි තිරණාත්මකම සාධක වෙන්නේ සමස්ත තරඟාවලියටම බලපෑවා. බැලුවා අනිවාර්යයෙන්. මොකද එදා හොඳට අවුවක් තිබ්බා වෙලේ, ඒ වෙලේ හොඳට බැට් කරා නම් අපිට වෙන හොඳ දෙයක් කරගන්න තිබ්බ කියලා මම හිතුවා. පීඩනයක් නැහැ නේ එතකොට? නැතුව කියලා. නමුත් ඒ ගොඩක් ක්‍රීඩකයන් ලකුණු අතරින් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න නොදී සමහර නවක ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රීඩකයක් අවස්ථාව දුන්නා ආරම පිටකරුවන් ලෙස ඔවුන්ට සාර්ථක වෙන්න බැරුණා. ඉතින් ඒක මම හිතන පෞද්ගලිකව ලකුණු අතරට එන්න බැරුණා අනිත් ක්‍රීඩකයන් කියලා. දැන් සංගක්කාරයි මහේලයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ දැන් අවුරුදු ගාණක් වෙනවා ශ්‍රී ලංකාව දිගින් දිගටම පරාජයට පත් වෙනවා. මේක ක්‍රීඩා ලෝලීන්ට දරා ගන්න හරි අමාරු දෙයක්. ඔයා ක්‍රිකට් ටීම් එකත් එක්ක ලෝකේ වටේ යනවා, සංචාරවලට යනවා, ඒගොල්ලොත් එක්ක ළඟින්ම ඉන්න කෙනෙක් හැටියට මේ දිගින් දිගටම මේ පරාජය සිද්ධ වෙන එක ඔයාට දරා ගන්න අපිට වඩා අමාරු වුණේ නැද්ද? ඔව්, විශේෂයෙන්ම දැනට දුකක් ඇතිවලා තියෙන ලංකා කණ්ඩායම පරාජයට පත් වීම ගැන. විශේෂයෙන්ම අපි 92 93 අතර කාලෙදී රූපවාහිනියෙන් බලන පොඩි කාලෙත් තරඟ ගොඩක් පරාජයට පත් වුණා. 96 ලෝක ස්ථානයයි 2010 2011 කාලේදී අපි හොඳට ක්‍රීඩා කරන ලෝකේ අංක 1 T20 සංචාරවල 2 3 1 50 තරඟවල ටෙස්ට් තරඟවල අංක 2 පවා ආපු කණ්ඩායමක් ලංකා කණ්ඩායම පිටිපිට ටෙස්ට් තරඟ 10ක් ජයග්‍රහණය කරා. මට මතක විදිහට 2002 2003 ඒ කාලේදී. ඉතින් විශේෂයෙන්ම ජේෂ්ඨ ක්‍රීඩකයන් එකවර සමු ගැනීම සංගක්කාර මහේල ඒ වගේ TM දිල්සාන් ලසිත් මුත්තයා මුරලිදන් වැනි අපිට ජයග්‍රහණ කරන්න බැරුණා. ඉතින් ඒක ඇත්තම හිතට දුකයි. නමුත් අපි ජය පරාජය දෙකම සමසේ කරන්න ඕනේ. මෙතන විශේෂයෙන්ම පසුගිය වසරවල වසරේ ඔස්ලකන ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා
ස්මිත් වෝන් නැති කාලේ ඔවුනුත් දිගටම පරාජයට පත් වුණා. නවනායකෙක් ක්‍රීඩා කරේ වගේම දැනට දකුණු අප්‍රිකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙක් සමගත්තත් එක්කම ඔවුන්ගේ කණ්ඩායම කඩා වැටලා තියෙනවා. විශේෂයෙන්ම යෝධ කණ්ඩායම කළා කියන වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම අද වෙනතුරුත් ඔවුන්ට ගොඩේමක් නැතිව තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී පාසල් ක්‍රීඩාව දිනු කරන්න ඕනේ. පාසල් ක්‍රීඩාව වෙනදා ක්‍රීඩකයෙක් ඉස්කෝලේ ගහද්දී අපි දන්නවා ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න හැකි ක්‍රීඩකයෙක් කියලා. මම අන්තිමටම මහේල තමයි එහෙම ඉස්කෝලෙන් කෙලිම ජාතික කණ්ඩායමට ආවේ. ඔව් මහේලයි දිනේෂ් චන්දිමාල් පුල් තරංග වැනි ක්‍රීඩකයන් තමයි එහෙම දැක්කේ. ඊට පස්සේ දැක්ක බානුක රාජපක්ෂත් දැන් අවුරුදු 10කට පස්සේ තමයි ලංකා කණ්ඩායමට එන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ ගැන දුකක් වෙන්න ඕන අපේ පාසල් කණ්ඩායම ක්‍රීඩකයන් හොඳ ලකුණු අතර නැති එක ගැන. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට 2020 ලොකු ශ්‍රාණ ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකටත් මුහුණ දෙන්න සිදු වෙලා 2014 ෂූරයින් 2020 තරඟ රටාවේ දුක නැද්ද මේ වෙච්ච දෙයට? ඔව් විශේෂයෙන්ම ඒක හරි දුකක් නැතුන මොකද 2016 දී 17 දී තමයි අපි රෑන්ක් වලින් අපි 9 හිටියේ. ඒක නිසා අපිට ප්‍රධාන කණ්ඩායම අතර ඉන්න බැරුණා. අපි බංග්ලාදේශ කණ්ඩායමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් අටට ඇතුළෙද්දී ලංකා කණ්ඩායම ලොකු ශ්‍රාණ දිනෝ ඔය කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරකොට ඕස්ට්‍රේලියා මෙල්බන් ජීලොන් වලදී පැපෝනිගියා ඕමාන් අයර්ලන්තෙත් එක ගහලා තමයි එන්න ඕනේ. ඉතින් හරි දුකක් ඇති වෙනවා ඒක. ඔව් දැන් ඔයා ජාත්‍යන්තර සංචාර ගොඩකට සහභාගී වෙච්ච කෙනෙක් හැටියට අමතකම නොවන සංචාරය මොකද්ද? ඔව් විශේෂයෙන්ම මට මතකයි අපි ඉතාම හොඳින් 2014 දී ලෝකුස්ලාන වලට පස්සේ 2014 දී ඔබ වෙස්ටර්න් එංගලන්ත සංචාරයක් කරා. ඒ සංචාරයේදී අපි T20 තරඟය ඒ වගේම එක්න තරඟාවලිය මම ටෙස්ට් තරඟාවලිය දින්නා. ටෙස්ට් තරඟය තරඟාවලිය දින්නා අන්තිම පන්දුවට කලින් පන්දුවේදී ඒ ඇන්ඩර්සන දවා ගැනීමත් එක්කම සමින් දෙලන් ගැලු පන්දුවක්. ඒ වගේම 2017 දී ලෝකුස්සාන T20 ජයග්‍රහණයේදී මමයි නිලමයි බංග්ලාදේශ ගියා. ඒදී අපි මාස දෙකක් බංග්ලාදේශ හිටියා. ඒදී ටෙස්ට් තරඟාවලිය අපි ජයග්‍රහණය කරා. බංග්ලාදේශ එක්ක එක්න සංචාරයේ දින්නා. ඊට පස්සේ තිබා ආසියානු කුසලානේ. ඒකත් ජයග්‍රහණය කරා. 2014 ඒකම T20 තරඟාවලියත් තිබ්බා. එකම සංචාරයේදී අපි දෙන්න එකට මාස දෙකක් හිටියා. ලංකා කණ්ඩායම දවස් 10කට ලංකාවට ආවා. ආසියානු කුසලානේ දිනාගෙන දවස් 10කට ඇවිල්ලා තමයි ලෝක කුසලානේ ගියේ. ඒ සංචාරය කවදාවත් අමතක වෙන්නේ නැහැ 2014දී. බංග්ලාදේශ සංචාරය අපි දෙන්නට. මම පෞද්ගලිකවම දැක්ක දෙයක් තමයි 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවේ වංකඩේ ක්‍රීඩාංගණයේදී අවසන් තරගයේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණ වෙලාවේ මමත් එම තරගයේ නරඹමින් සිටියා. ඔබ අතිශයින්ම කනගාටුවට පත් වූ අවස්ථාවක්. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන්ම ඒක හරි දුකයි. මොකද අපි හොඳට ලකුණු 273ක් වෙන ලකුණු සංඛ්‍යාව ලබාගෙන මුල් කඳු දෙක ලකුණු 23කට ඉන්දියා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයන් දවාගෙන ඉන්දියාවේ 78,000 80,000ක ජනතාව මැද අපි ලංකාවේ 100ක් 200ක් ප්‍රමාණයට ඔබ අපි කට්ටිය තමයි හිටියේ. ඒ සංචාරය ගියත් තම අමාරුවෙන් අපිට ප්‍රවේශපත්‍රයක් අත් තිබුණා. විශේෂයෙන්ම ස්ටුවඩ් ලෝඩ ඉස්තුතවන්ත වෙන්න ඕනේ ලංකා කණ්ඩායමේ ඇසිස්ටන්ට් කෝච් ඒ දවස්වල. ඒ වගේම අම්පයර් සයිමන් ටෝපෝ, ඒ වගේම ICC එකේ චීෆ් එක්සිකියුටිව් ලොරන් හෝගාට් ඉස්තුතවන්ත වෙන උන් තමයි. මම යාළුව 3 දෙනෙක් එක ගියේ. අපි 3 දෙනාටම ප්‍රවේශපත්‍ර දුන්නේ තරගේ බලන්න. ඉතින් ඒ උන් ටිකට් දුන්නේ අපි ඔවුන්ට ගුවන් පත්‍ර අපිට අරන් දුන්නා. ඒ අවස්ථාව නිසා අපි ඉස්තුතිවන්තන් ඔවුන්ට ලෝක කුසලානේ අන්තිම තරගේ බලන්න යන්න අපිට අවස්ථාව ලැබුණේ ගැන 2011. නමුත් අවාසනාවන්ත ලෙස අපි පරාජයට පත් වුණා. ගයන් දැන් ඔයාට ගොඩක් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන රටවල් ගොඩක. මොකද හිතෙන්නේ මේ සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳව ඔබට ඔබ මීට පෙර හිටපු විදිහත් එක්ක බලද්දී ඔබ අද සතුටු වෙනවා වෙන්න පුළුවන්. කොහොමද මේ සම්බන්ධතා මෙතරම් දැවැන්ත පුද්ගලින්ගේ සම්බන්ධතා රසක් මේ කෙටි කාලය තුළ ඇති කරගත්තේ? ඔව් විශේෂයෙන්ම විදේශ සංචාරවලට ගියාම ගොඩක් අපිට යාළුවෝ හම්බ වෙනවා. ඒ වගේම දැන් අන්තර්ජාල පාසුකම් තියෙනවා. Viber තාක්ෂණය, WhatsApp, Imo ඒ වගේ Facebook වලින් තියෙන යාළුවෝත් එක්ක කන්ටැක්ට් ඉන්න පුළුවන්. මගේ ෆෑන් පේජ් එකේ මට ලක්ෂයකට වැඩික මගේ ෆෑන්ස්ලා ඉන්නවා. විශේෂයෙන්ම දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ පවා මම හිතන්නේ ලක්ෂයක ෆෑන් බේස් එකක් තියෙනවා කියලා. ඉතින් මට සන්තෝසයි ඒ ගැන. ඒ නිසා මම ඔවුන් එක්ක ගොඩක් සුහදශීලීව ඉන්න මගේ යාළුවන් එක්ක. ඒ නිසා ඒගොල්ලෝ මට ආදරේ. මට ඕනම අවස්ථාවක උදව් කරන්න ඕනම දෙයකට ඉතින් මගේ විදේශ රටවල ඉන්න යාළුවෝ ලංකාවේ යාළුවෝ කැමති ඉතින් කොයි වෙලාවෙත් රැයට මට නොදිනන ෆෝන් එකක් තියෙන්නේ. රැය 12ට කළත් වෙන වෙන රටවල ඇරලා ඉන්න ඇමරිකාවෙත් යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ රැයට. ඕස්ට්‍රේලියාවේ යාළුවෝ උදේ පාන්දර, එංගලන්තයේ යාළුවෝ දවල්ට, ඒ වගේ කොරියාවේ, ඒ වගේ හැමතැනම රට මට ආදරය කරන ක්‍රිකට් වලට ආදරය කරන
යාළු වෙන. ඒ කියන්නේ මම සතුටු වෙනවා පෞද්ගලිකව. කොයි වෙලාවෙ දුරකථන ඇමතුමක් ගත්තත් දුරකථනයේට ඇමතුම ආන්සර් කරනවා. ඒක ලොකු දෙයක් ඔබගේ. දැන් ඔයා ආදරයේ විවාහයේ ඒ වගේ දේවල් ගැන ඔයාගේ දේවල් විශේෂයෙන්ම තාම විවාහය සම්බන්ධ මොකුත් හිතලා නැහැ. තාම බලාගෙන ඉන්න ඉදිරියේදී. තාම හිතලා නැහැ කියන්නේ කවද හිතන්න හිතන්නේ? ඒක තාම බඳිනවද නැද්ද කියලා තාම. දැන් මම නිදාස් ජීවිතයක් ගත කරන්නේ. අපි කොහෙද යාර යාළුවකට විලු කරනවා. අපි සෙන්සාරින්ද කොහේ හරි යන් ට්‍රිප් යන් එහෙම කියලා. ඉතින් ඒක නම් තාම සහැළු ජීවිතයක් ගත කරන්නේ. ආදරයට විවාහයට තාම හිත යොමු කරලා නැහැ ඉතින්. ඉදිරියට බලමු. ඔව්. ගයාන් දැන් අපි ඔබට ඒ සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරන අතර මම කැමති දැනගන්නට ඔබගෙන් කිසියම් උපදේශයක් එහෙම නැත්නම් ඔබගේ ජීවිතෙන් ගන්න පුළුවන් ආදර්ශයක් ගත්තොත් ඔබ ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ සිහිනය සැබෑ කරගන්න ඔබ ඉතාමත්ම දුෂ්කර ගමනක් ඔස්සේ ආවේ. මට මතකයි 2011 ලෝකුසලාන ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට පැවති එක් තරගයකින් පසුව ඔබ හම්බන්තොට සිට කොළඹට පැමිණියේ අපත් සමග ඉතාමත්ම දුෂ්කර කම්කටොළු මැද්දේ. හැබැයි ඔබ අද සතුටටපත් වෙනවා ඇති. දෙන්න පුළුවන් උපදෙස මොකද්ද ජීවිතේ ජයග්‍රහණය කරන්න තව කෙනෙකුට? ඕ විශේෂයෙන්ම කවුරුත් තමන්ට ශරීර අඩුපාඩු, තමන්ට ආර්ථික අඩුපාඩු, තමන්ට ඉගෙන ගන්න අඩුපාඩු තියෙන කෙනා කවුරුත් තමන්ට බෑ කියලා කිසි දෙයක් නැහැ. තමන් උත්සාහ කරොත් තමන්ට හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. අපිත් පොඩි කාලේ ඉඳන් අපි බස් එකෙන් ඇවිල්ලා තරඟ බල්ල අම්මලාගෙන් අයියලාගෙන් උදව් වරන් තමයි මැච් බැලුවේ. මැච් බල කාත් එක සුවදම මිනිස්සුන්ට අපිට පුළුවන් විදියට මිනිස්සුන්ට දෙන්න උදව්වක් තියෙනවා නම් අපිට පුළුවන් ආකාරයෙන් මිනිස්සුන්ට ලබා දෙන්න කියලා මම කියන්නේ. කවුරු සැලෙන්න එපා. තමන් ඉගෙන ගන්න බෑ. තමන්ට විදේශ රටකට ගිහිල්ලා රැකියාවක් කරන්න බෑ. තමන් කරන උත්සාහය තමන් කරන දේ හරියට කරලා හැම දෙයක්ම අවංකව කරොත් තමන්ගේ ජීවිතේ වර්ධින්නේ නැහැ. ඉතින් අපිටත් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අපි ඒවට හොඳට නොබියව මුණ දීලා එලා කැපවීමෙන් තමයි මේ තත්ත්වයට ආවේ. ඉතින් අපි තමන් කරන රාජකාරිය මැච් වලට ගියත් කියලා කට්ටියත් එක මත්පැන් බිබී ඒ වගේ විනෝද වෙවි ඉන්නේ. මැච් එකට ගිහිල්ලා චියර් කරලා ඒ ලංකාවට දෙන්න පුළුවන් සපෝට් එක අනිත් දරබණ්ණන්ගේ සපෝට් එක අරගෙන තමයි අපි දෙන්නේ. ඔබ දැන් ඔය විනය ගැන කතා කරපු නිසා ගයන්ද ඔබ දිරිගන්නන්නෙක් වශයෙන් ඔබගේ උතරම් විනයක් තියෙනවා. ඒක මම පෞද්ගලිකව පහුගිය අවුරුදු කාලෙදී දැකලා තියෙන දෙයක්. හැබැයි ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න නවක ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් අතර ඔය විනය නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට චෝදනා තියෙනවා. නමුත් ඉතින් මම ඒක පෞද්ගලිකව ඒක ඒ කරන වැඩේ වැරදි. මොකද අපි යන්නේ රට නියෝජනය කරලා කෝටි දෙකකගේ ජනතාවගේ සිතුම් පැතුම් වැඩි දියුණු කරලා ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරන්න. ඉතින් අපි යන රාජකාරිය හරියට කරන්න ඕනේ. අඩුම ගානේ ක්‍රීඩකෙන් මත්පැන් බීලා විනෝද වුණාට කමන්නේ නැහැ. නමුත් තරඟයට කලින් දවසේ ඒ දේවල් වලට යොමු වෙන්නේ නැතුව ප්‍රැක්ටිස් කරලා උනන්දුවෙන් එහෙම දේවල් කරනවා තමයි රට වෙනුවෙන් යෝජනා කරන ක්‍රීඩකයන් වෙන්නේ යුතුකම. එහෙම ක්‍රීඩකයන් කරනවා ඒක අනිවාර්යයෙන්ම නවත්තලා යන නිලධාරීන් පවා උන්ට අනිවාර්යයෙන් රට ගැන හිතලා දැනුවත් ලබා දෙන්න ඕනේ ක්‍රීඩකයන් නම් පංගු පෙරුවෙන් තොරව. අවසාන වශයෙන් කැමති දැනගන්නට මොනවාද අනාගත බලාපොරොත්තු? ඔව් විශේෂයෙන්ම මම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරනවා. විශේෂයෙන්ම ලංකාවට නවක හොඳ ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාව පිරි ඉදිරි පැවැත්වෙන පාකිස්තාන් සංචාරයේ ඒ වගේ ඉන්දියාවේ T20 සංචාරයක් තියෙනවා. ඒ වගේම ලංකාවේ තමයි ඊට පස්සේ දිගටම තරම් ගොඩක් පැවැත්වෙන එංගලන්තේ ටෙස්ට් තරඟ දෙකට එනවා. විශේෂයෙන්ම රටට ලොකු දෙයක් ඒක. මොකද විදේශිකයන් 7000 8000 එනවා ඒ සංචාරය. විශේෂයෙන්ම අපේ ලසිත් මාලිංග හොඳට T20 ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 2020 T20 ලෝක ස්ථානයේ මුලින්ම සුදුසුකම් ලැබීමේ තරඟ තුනක් තියෙනවා. ඒකෙදි සුදුසුකම් ලැබලා T20 9-10 වෙනි කණ්ඩායම් වලට ඉතින් ලංකාවට නැවතත් ලෝක ස්ථානයක් ගේන්න වාසනාව වෙන්න කියලා මම බලාපොරොත්තු වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒ වගේම පෞද්ගලික මට අනුග්‍රහය දක්වන මේ ඩීන්බර් සායතනය, ඒක නජීබ් දීන් මහත්මයාට ඇතුළු මගේ කාර්ය මණ්ඩලයටත්, ඒ වගේ මගේ අම්මා, මගේ සහෝදරයා, එයාගේ වයිෆ් ෆැමිලි එකටත් එකතු වෙලා හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා 2020 අවුරුද්දේ. ඔබට එළඹෙන 2020 අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා ගයන්. ජය වේවා. ඔබේ channel එකටත් හොඳ උදා වේවා. වැඩිම subscribe කරලා බලන්න කියලා කියනවා. බොහොම ස්තුතියි. අපේ YouTube channel එක රංගන සෙනෙවිරත්න ඔබට පුළුවන් ලයික් කරන්න, ෂෙයා කරන්න, අමතක කරන්න එපා subscribe කරන්න රංගන සෙන් අපගේ අලුත්ම YouTube channel එක.